විමලකරණංගල තමයි 77 ඒ වනජීවක බාර ඇමතිතුමිය. ඉතින් ඒ ඇමතිතුමියට ඕනකම තිබ්බා ඒ වාසනා කියන ඇත්තා ගෙනිලා හතරකට පූජා කරන්න. ඉතින් ඒ වෙල පොඩ්ඩක් නීතිමේ ප්‍රශ්නක් තිබුණා ටිකක් ගෙනියා ගන්න අමාරු ආරමේ තිබුණා වනජීවක ටිකක් පස්සට ගියා. ඊට පස්සේ මට කිව්වා මේ ඇත්තා කොහොම හරි ඔබතුමා ගෙනත් දෙන්න කියලා. ඊට පස්සේ මම පෞද්ගලිකව අපේ මේ අතපත්තු ඊට පෝ ඩිරෙක්ටර් ඩිරෙක්ටර් පස්සේ මට කතා කරලා කිව්වා මේ ඇත්තා ගිහිල්ලා දෙන්න පුළුවන් මේ ලීවිල්ල මල්ලක දෙන අපේ ආම්තුරුනේ ඒ ඇත්තා ගිහිල්ලා දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. ඊට පස්සේ මම අපේ පෞද්ගලික අපේ ඩොරියකට අරගෙන දීලා අලුත්මොර දේවාලට අරන් ගිහිල්ලා එතන බාරයක් කියලා ඊට පස්සේ මම කොළඹ ගෙනිහිල්ලා කොළඹ පදනම් මායතට ගෙනිහිල්ලා ජයල් ජයවර්ධන ජනාධිපතිතුමා එතකොට ජනාධිපති වුණා විතරයි ඒ වෙලාවේ ඉතින් ජනාධිපතිතුමා කිව්වා මේකට ජනාධිපති කියලා දාමු කියලා නම දාමු කිව්වා. නමුත් තේරෙන්නේ නැහැ නේ මේක වාසනා කියලා ඊට පස්සේ තමයි නම හදලා කතරගමට ගිහිල්ලා පූජා කරේ මමයි මගේ පියතුමයි දෙන්නම ගිහිල්ලා එතන පූජා කරනකොට මම අපි දෙන්නම ගියා. දැන්ට වෙන ප්‍රධාන කපු මහතුරු ඔක්කොම දන්නවා මම ඒ අත අරගෙන ගිහිල්ලා එතන පූජා කරලා ආවේ. හිතා ගන්න පුළුවන් මේ අලියා මේ නගර මැදින් ගෙවල් මැදින් මේ අලියා පව් කෙලෙට ආපු එක ගැන හිතන්න කොච්චර දැනුමක් මොන බුද්ධියක් මේ අලින්ද තියෙනවද කියලා. ඉව ලාංකේය බෞද්ධයන්ගේ අභිමානය හෙළදීප ටීවී සැමට හිත සුව පිණිස ආයුබෝවන් ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හෙළදීප ටීවී නරඹන සුවහසක් ප්‍රේක්ෂක ඔබට. ඉතින් අපේ අදත් සූදානම් වෙනවා බොහොම විශේෂිත වූ වැඩසටහනක් ඔබ වෙනුවෙන් පටිගත කරන්න. ඉතින් හැම දෙයකටම කලින් මුලින්ම මතක් කරනවා අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්නට කියලා ඔබ හැම දෙනාටම බොහොම කරුණාවෙන් යුතුව මුලින්ම ආරාධනා කරනවා. අපි බොහෝ වෙලාවට ශ්‍රී ලාංකික හීල අලියතුන් පිළිබඳව බොහෝ වැඩසටහන් ඔබ වෙනුවෙන් නිර්මාණය කරලා තියෙනවා. මේ වැඩසටහන් සඳහා බොහෝ රුචිකත්වයක් අපේ ප්‍රේක්ෂක ජනතාව දක්වනවා. ඉතින් ඒ නිසා අපේ වැඩසටහන් නරඹන අපේ ප්‍රේක්ෂක ජනතා හැම දෙනාටම අපි අදවතින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නටත් මේ වෙලාව උපයෝගී කරගන්නවා. එසේ උපයෝගී කරගනිමින් අද දවස තුළ අපි බලාපොරොත්තු වන්නේ තවත් ශ්‍රී ලාංකික හීල අලියතුන් පිළිබඳව කතා කරන්න. දෙවන්ත පරම්පරාවක් ඒ වගේම එවකට ශ්‍රී ලංකාවේ අතීතය තුළ වැඩිම හීල අලියතුන් ප්‍රමාණයක් සිටි පරම්පරාවක තොරතුරු සහ ඔවුන්ගේ තිබෙනා ඓතිහාසික පසුබිම පිළිබඳව කතා කරන්නට තමයි සූදානම් වන්නේ. අපි ඉන්නේ කන්ද උඩරට රාජධානියේ ආසන්නයේ කෑගල්ල පුරවරේ මොළගොඩ කියන ගම්මානයට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. මොළගොඩ කිව්වම හැමෝටම මතක් වෙන හීල අලියතුන් සම්බන්ධව මතක් වෙන නාමයක් තමයි මිල්ලංගොඩ පරම්පරාව. ඉතින් එවකට ශ්‍රී ලංකාවේ වැඩිම හීල අලියතුන් ප්‍රමාණයක් හිටපු මේ පරම්පරාවේ ප්‍රධාන සමාජිකෙක් එක්ක කතා කරන්නටයි අපගේ බලාපොරොත්තුව. විශේෂයෙන්ම මිල්ලංගොඩ මහත්මාගේ දරුවන් අතර ජ්‍යෙෂ්ඨතම දරුවා විදිහට පොතනුවන් විදිහට දැනට ජීවත් වන ඒ වගේ මේ අලියතුන් පිළිබඳව මතකයක් ඇති මිල්ලංගොඩ පරම්පරාවේ වර්තමාන අපේ විශේෂයෙන්ම අපි බොහොම ගෞරවයෙන් යුතුව මේ වෙලාවේ පිළිගන්නවා අපේ ආනන්ද මිල්ලංගොඩ මහත්මාව. ඔබතුමා තෙරුවන් සරණයි කියලා අපේ නාලිකාව වෙනුවෙන් පිළිගන්නවා. බොහොම ස්තුතියි හැමෝම. අපි ආනන්ද මිල්ලංගොඩ මහත්මාත් එක්ක තමයි කතා කරන්න සූදානම් වන්නේ. ආනන්ද මිල්ලංගොඩ මහතා සතුව බොහෝ දැනුම් පරාශයක් මේ අලියතුන් පිළිබඳව තියෙනවා. ඉතින් සුවහසක් ප්‍රේක්ෂක ඔබට අපි බොහොම ගෞරවයෙන් යුතුව මතක් කරනවා මේ වැඩසටහන මුල සිට අග දක්වා නරඹන්නට කියලා. එසේ මතක් කරමින් අපි ආනන්ද මිල්ලංගොඩ මහත්මා දෙසට හැරෙනවා. අපේ මහත්මා බොහොම ගෞරවයෙන් යුතුව පිළිගන්න ගමන්ම මම කැමතියි දැනගන්න ඔබතුමාගෙන් කොහොමද මේ පරම්පරාවට අලියත්තු එකතු වෙන්නේ මිල්ලංගොඩ පරම්පරාවට? ඕක තමයි අපි හඳුන්නේ. අපි නැවතත් මතක් කරන්න ඕන මගේ පියතුමාගේ පියතුමා, ඒ කියන්නේ සීයා. එතුමා තමයි මුලින්ම අලි අල්ලන්න අලි පිළිබඳව ඇල්මක් දක්වලා මුලින්ම අලි අල්ලන්න පටන් ගත්තේ. ඊට පස්සේ මගේ පියතුමා
එකට බොහෝම අලිපිලිබඳ විශේෂත් ඥානයක් ලැබලා ඒ කියන්නේ පුස්කොළ පොත්වල තියෙන නිල ශාස්ත්‍රයේ අලිපිලිබඳ වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳ හුඟක් ඉගෙනගෙන ඒ අනුව කටයුතු කළා තමයි මම හිතන්නේ මේ තරම් විශාල අලි සංඛ්‍යාවක් ආරක්ෂා කරගත්තේ මොකද මේ අලි පිළිබඳව දන්නේ නැත්නම් අලි හදන්න බෑ ඒ අලියකට සාමාන්‍ය අසනීපයක් හැදුනාම මගේ පියතුමා කලින්ම දන්නවා මේ අලියට දැන් අහවල් අසනීපයක් තියෙනවා අපි මේකට වෙදකම් කරන්න ඕන කියලා ඒ දැනුම ඒක තමයි විශේෂයෙන් මේ අලි මෙච්චර කාලයක් මම හිතන්නේ මම පොඩි කාලෙත් අලි හිටියා අලි 15 16ක් අපේ පරම්පරාවේ හිටියා ඒ වගේම ඇත්තු තුන් දෙනෙක් හිටියා මම හිතන්නේ කාටවත් එහෙම හිටියේ නැහැ ඇත්තු තුන් දෙනෙක් සහිත අලි 15 16ක් විතර මගේ මතකයට හිටියා මෙච්චර කාලයක් තවමත් අපි සතුව අලි ඇතුන් 30 දෙනෙක් ඉන්නවා මේ වෙනකොටත් ඉතින් ඒ තරම් ඒවා ආරක්ෂා කරගන්න පුළුවන් උනේ එතුමාගේ තියෙන දක්ෂතාවය ඒ අලි පිළිවන් තියෙන අවබෝධය අසනීපයක් ඇතුනම කලින් දැනගෙන ඒකට අවශ්‍ය ප්‍රතිකර්ම සිංහලකෝ ඉංග්‍රීසියෝ වෛද්‍ය ක්‍රමයේ ප්‍රයෝග කරගෙන ඒ සාත් සේවාව මගින් තමයි මේවා ආරක්ෂා කරගත්ත කියන මම මේ අවස්ථාවේ මතක් මෙතෙන්දී විශේෂයෙන් මතක් කරන්න ඕන මගේ සීයා තාත්තගේ පියතුමා තමයි ඉස්රෝම අලියෙක් ගෙනල්ලා ඒක ඒ අලිය ඇති කරගත්තේ ඊට පස්සේ මගේ පියතුමා ඒකට උගා ගම්මක දක්වලා ඊට පස්සේ මෙච්චර ප්‍රමාණයක් අලිය ඇති කරගත්තේ මගේ පියතුමා කියන එක මම මේ අවස්ථාවේ විශේෂයෙන් සඳහන් කරනවා අපි කතා කරන්නේ ශ්‍රී ලාංකික හීල අලියත්තුන් පිළිබඳව හීල අලියත්තුන් වරකදී විශාල ප්‍රමාණයක් ඉන්නේ මිල්ලංගොඩ පරම්පරාව සතුව මම කතා කරන්නේ ආනන්ද මිල්ලංගොඩ මහත්මයා සමග මිල්ලංගොඩ මහත්මයාගේ වැඩිමහල් පුතණුවන් මේ පරපුරේ දරුවෝ 7 දෙනෙක් ඒ අතරින් වැඩිමහල්ම පුතණුවන් එක තමයි අපි මේ කතා කරන්නේ ආනන්ද මිල්ලංගොඩ මහත්මයා මම දැනගන්න කැමති ඔබතුමාගේ තාත්තගේ මතකය පිළිබඳව ඔබට තියෙනවා එතකොට කොහොමද තාත්තා මේ අලියතුන් එක්ක ගනුදෙනු කරේ කොහොමද තාත්තාගේ තිබිච්ච විශේෂ හැකියාවන් කොහොමද තාත්තා මේ අලියතුන් හීල අලියතුන් විශාල ප්‍රමාණයක් එකතු කරගෙන තාත්තා සතුව තිබිච්ච දැනුම් සම්භාරය ගැන මතක් කරොත් කොහොමද මගේ පියතුමා මගේ සීයාගෙන් පස්සේ අපේ තාත්තා සම්පූර්ණ අලිට ලොකු ඇල්මක් කියන බොහොම අලි පිළිබඳ ලොකු ආසාවක් ඇති වෙලා එයා පුරුුවන් තරම් ඒ අලි හොයාගත්ත කියන්නේ අපි ඉස්සර කාලේ අලි අල්ලන්න ලයිසන් දුන්නා බලපත්‍ර දුන්නා ඒ බලපත්‍ර දෙන්න ගියාම තාත්තා අපි වගේ නෙවෙයි ගිහිල්ලා කැලේ නැවතිලා මාස ගණන් කැලේ වාඩි ගහලා අලි අල්ලගෙන අලි එකතු කරගෙන අපේ හීලෑලි අරන් ගිහිල්ලා හීලෑලි දාලා ඒ අලි හීලෑ කරන ක්‍රමය ඇති කරගත්තා ඒ වගේ අලි විශාල සංඛ්‍යාවක් අපේ පවුලට එතුමා ඇති කරගත්තා ඊට පස්සේ අපිට යම් යම් වෙන්දේසි වලින් රජයේ වෙන්දේසි කරපු අලි ගත්තා ඊළඟට තවත් ඔය පිටත් සමහර අලි ඉන්නවා මෙල්ල කරගන්න බැරි කලබල කරන අලි හිටියා ඒ වගේ අලි අපේ තාත්තා ඒවා පාලනය කරලා අපේ අලි අලි පන්තියේ යලි එකතු කරගත්තා තාත්තා සතුව තිබෙච්ච දැනුම් සම්භාරය පිළිබඳව ඔය නිල ශාස්ත්‍රය වෙන්න පුළුවන් වෙනත් වෙනත් වෛද්‍ය ක්‍රම වෙන්න පුළුවන් මොනවද ඔබතුමා තාත්තගේ දැක්ක විශේෂිත හැකියාවන් විදියට දකින්න පුළුවන්කම තියෙන්නේ අපේ හැමෝටම දැන් ඕනම සර අලියේ අපේ තාත්තා ළඟට ගියාම ඒක මන් දන්නේ නැහැ පුදුම හැකියාවක් තියෙන්නේ අලි සමහරවිට මිනිස්සු හතර දෙනා මරපු අලි හිටියා ගිහිල්ලා කතා කරලා ඒක පොඩි දෙයෙන් යාලියා පුදුම බයක් ඇති කරගන්නවා අවදාකත් ඊට පස්සේ යාදියා ඇරලවක් බලන්නේ දැන් අපි අලි හිටපු අලි 14ක් කිරුප දෙනා කියන්නේ ඒ 14 දෙනාටම කිසිම කෙනෙකුට යන්න බෑ නමුත් අපේ තාත්තට යාලියත් 14 දෙනා ළඟටම ගිහිල්ලා කතා කරලා ඕන වෙලාවක ලියාගෙන ඉන්න පුළුවන් ඒ ශක්තියක් තියෙනවා ඉතින් මොන ක්‍රමයක්ද ඒක මම හිතන්නේ නිල ශාස්ත්‍රයේ ඒ වගේම අලි පිළිබඳව බලලා අලින්ගේ ඉරියව් බලලා මොකද අලිත් වර්ග තියෙනවා අපේ හැමෝටම ගොඩක් ඒ අලි අලි ගොඩ වර්ග හොයාගන්න මෙයා මේ අලියා දැන් සමහර අලි හිටිය අපේ පරම්පරාවෙන් මේ වත්තටවත් ගේන්නපා කියලා අලිය සමහර අලි අයින් කරා මේ අලි තලයටවත් තියන්න හොඳ නැති අලි කියලා එහෙම අලි ගොඩාක් අලි විකුණලා දැම්මා අර හොඳ අලි ඒ අර ප්‍රතිපල තියෙන අලි තමයි තාත්තා ළඟ තියාගත්තේ ඒක තමයි පැවැත්ම කියන්නේ මොකද අලි රංජුව එකතු වෙන්නේ එතකොට තමයි හොඳ වාසනාවන්ත සත්තු අපේ මිල්ලංගොඩ පරම්පරාවේ හිටපු අලියතුන් පිළිබඳව මහත්තයාගේ මතකය කොයි විදිහටද තියෙන්නේ ඔව් මොකද මම කුඩා කාලේ ඉඳලම දැන් මම ওই ලොකු ඇතා පිළිබඳව මම විශේෂයෙන් මතක් කරනවා ලොකු ඇතා මම ඉපදෙනකොට සිටියා 1945 තමයි ඒ ඇතා තාත්තා අල්ලගෙන වෙලා තියෙන අඩි 4යි අඟල් 3ක් විතර පැටියක්. ඒතකොට ඇතාගේ දල තිබිලා නැහැ. දල් නැති අලිය පිටිර තමයි ගෙනල්ලා ටිකෙන් ටික තමයි ඇති කරගත්තේ. ඉතින් ඇති කරගෙන ඒ ඇතා හොඳට අලියක් හදනකොට අපේ ආම්ඳුරනේ දැන් මේකේ අලි හදන ක්‍රමයක් තියෙනවනේ දැන් අලි බලන්නකො දැන් අලි හුඟක් ඉන්න අලිගේ ඔළුව කොහෙද තියෙන්නේ කියලා අලි හුඟක් ඔළුව පාත් කරලා තියෙන්නේ. නමුත් අපේ අලු පැත්තිය අලි බලන කට්ටිය අලිගේ ඔළුව උස්සලා පිටේ ගිහිල්ලා ඒ ක්‍රම වලින් අලිගේ ඔළුව උස්සන්න හුඟක් අලි හදලා තියෙනවා.
तेवागे पियतुमाटे हेकियावन तिबुना इति लोकवेतत् एवागे मोतर हदागत्ता पेरहेरकट गियाम पेरहेरकट यनवागत वेन अतट वेन किसी देयक नै भाई वेड करन्नरन ए वागे देवल रन अता कमति नै अता पेरहेरट वितरमाय कमति पेरहेरट गियाम अलिकारेक नतुवारी पेरहेर करै वेड करन्नरन कमति नै अता ए वागे मोद अता केनेक ए वागे मोद गति गुणयक् तियेना देन अपि पेरहेर कालट यनकोट ताता अपिट हदला देनवा मोनोहारी गेनियन्न किला मोनोहारी अंबरला पेनी रस मोनोहारी अग्गला हारी मोनोहारी देनवा एमे नत्तम अपिट किला तियेने मोनोहारी अरगन यन्न किला केहकन अवेरियक् करी अकुरु टिकक् करी अरगन यनवा එතකොට මං දලදා පෙරහැර යනකොට උනත් කොයි පෙරහැරේවත් යනකොට එතාට හැම වෙලාවෙම මොනවාරි කන්න දෙන්න ඕනේ. දැන් මම යනකොට දෙනවා. දැන් බැරිම තැන මං ටොපි මල්ලක් තියාගෙන ඉන්නවා. ටොපි මල්ල අරලා කට ඇරලා ටොපියක් ගන්නවා. ඊට පස්සේ ටොපිය කාලා ඉවරන පස්සේ ආයෙ ටිකක් දුර ගිහිල්ලා කය නැවතිලා මං දිහා බැලලා කට අරිනවා. ඉතින් මං ටොපියක් තියනවා. අන්න ඒ විදිහට බොහොම වෘත්තයට ඇති කරගත්තු සතෙක්. ඉතින් ඒ වගේම හොඳට හාම්පුතා අඳුරන හැමදේම දන්නවා. ඒ වගේ හොඳ ගුණවත් සතෙක් අපි හාමුදුරනේ. ඔය අපේ ආනන්ද මිල්ලංගොඩ මහත්මයා මතක් කරන්නේ මිල්ලංගොඩ පරම්පරාවේ හිටපු ලොකු ඇතා පිළිබඳව. එතකොට මහත්මයා කොහොමද මේ ඇතා දලදා පෙරහැරට සම්බන්ධ වෙලා ඒ පෙරහැර රාජකාරිය හැම කරනකොට ඔබතුමාගේ හොඳ මතකයක් ඇති ඒ සම්බන්ධයෙන්? ඔව් අපරාදේ මට මතකයි එක සැරයක් මම ඔබතුමාන්ට කියන්නේ මේ ඔය මාලිගාවේ රාජා ඇතා බලන අලි බලන එක්කනා පෙරහැරට අරන් ගිහිල්ලා පෙරහැරට ගේන්න පරක් වුණා. මොකක් හරි අලිකාරයගෙන නොබිනා වැඩක් ඉඳ ඇතා ආවේ නැහැ. ඉතපස්සේ එතකොට හිටියේ දේවල්නේ මේ නිස්සංක විජයරත්න මෙතුමා තමයි හිටියේ දේවල්නේ තුම. එතුමා අපේ පියතුමාට කතා කරලා අනේ මහත්මයා යතා යවන්න කියලා එදා ඉඳලා දිගුවරම ඉතින් ඒ යතාට බැයි කරුණු බැඳෙමින් දලදා කරුණුවත් එච්චරයි විෂ්ණු ඕනම දේවාලේ කරුණු බැඳාම අර ලේසි යතා කිසිම හරදරයක් නොකර ඒ වැඩේ කරනවා. ඉතින් ඒ දලදා කරුණු වැඩමුණ එකත් ඒ විදිහට කරා. ඒ වගේම සතර දේවාලේ මහනුවර හැම සතර දේවාලෙම ඒ වගේම කරුණු වැඩමුණ හරදරයක් කිසිම දවසක मोन तर अली कलबल अली कलबलो ये किसीम वेला हर रोज अला दीवे कर्न रोजन बहुत सिद्धांत मे यथा कवर अली किता तीन गांधीर गमन वाचल बल वीडियो कथा पेरहर अनको ये यथा की गमन मेम दिपेट वेन वेन गमन कर गमन इतना अनेली गमन कर गमन हर विन सकना मे यथा यथाट दैल मल हर अमार मे दिपेट ओम पेदना भोम गांधी गमनीयन अत देवागे वेट मतलब पुर्दी मट मतकाई गणनावक पेरा ममक मे मिलंगोड परंपरा वोट अभिमान मिलंगोड राजा के हस्तिया दखुन वासीवकट दिग्गुम दल सहित लंका विपदीच अतेमाल परंपरा वोट लोक आडंबर अभी पोड यथापिल बंद मतकृत्मद महत्या विदेशी संचारक लंका विदेशी संचारक पस्तना की मे लोके दखपूंगे दल दिगम यथातम मे आसिया दल दिग यथा की अभी दिन अभी तेरु मे यथा भोम वटनाक मीन अत अभी भोम परीक्षर कपे हम वेडकटरी गाहक आने कलबन कर पान बोक्त हेम कत्ता दल कैल बागे अभी हम गोल्टी नमा गलोल्ट दल दिख कड़ा मे अत खबाक दल दिख पुट डेमेज पोटी बिम वेदना बहुम यह दल दिख बहुम आरक्षकर गति ऐता तिबुना एक दल दिख विचरा हम आरक्षकल तीन धन तपि मे अत हदल तीन निर्माण के बला दल के किसी पलुदे आनी थेम दल के महमाली दल पल दें मैं बहुम आरक्षकर कत्ता दल दिख अरे मेवा पिटकना पास बल्ब बेसकोले मे दिखा दीरवे इट पास अभी सहन कल विन आहार वर्ग हो स्पीड एक एक वर्ग कैम दी तम उतरंक मेवागरकते कटे बेटना पास नरक बेरगना पाकि इंडा वेडकर दत्तोल याम निकाम कका मंद की आम दूरने मस हया मंद की डिसेंबर मासे विसी पास घाट गया मे मसे तक यहाँ लिहां बे
දෙපැත්තම කම්බුල් ගලලා මොකද ඇත්ත හොඳ පෝෂ්‍ය විදියට හිටියා ඉතින් ළඟට අපි කෑම ටික ගෙනල්ලා දෙනවා ලොරි වලින් වතුර ටික දෙනවා ඉතින් ඉන්න කාලෙත් එහෙමයි අපි හඳුන්නේ මේ ඇත්ත හරි පොල් පොලු ගහනවා ඇත්ත හරියට දැන් මේ පොල් ගස් වලට ගහනවා පොල් ගස් වලට ගහලා පොල් ගස් වල ගෙඩි කඩනවා ඉතින් ඒ වගේ බොහොම ගැන බොහොම හොරතලෙට හිටියට ඒ චන්දිය වැඩත් ඒ ඇත්තගේ නැත්තේ නෑ ගාත් චන්දිය වැඩත් කරලා තියෙනවා මම පස්සේ එක එක කියන්න විස්තරේ ටිකක් ඔබට අපිට ඔය එක්කම මිල්ලංගොඩ පරම්පරාවේ තව ඇත්තු දෙන්නෙක් ඔය එක්කම එකතු වෙලා ඉන්නවා මම හිතන්නේ ශ්‍රී ලංකාවේ හීලා අලියත්තු එක තැනක ඇත්තු විශාල ප්‍රමාණයක් හිටපු තැනත් ඔබතුමාලගේ නිවස කියලා හඳුන්වන්න පුළුවන් කොහොමද මහත්තයා මේ පිළිබඳව ඇත්තු පිළිබඳව මතකයේ තියෙන්නේ ඔව් මට මතක් වෙනවා අපේ හැමදෙන්නෝ දැන් තව ඇතෙක් හිටියා පාන බොක්ක යතා කියලා පාන බොක්ක යතා කියලා හිටියා ඇතත් බොහොම ලස්සන ඇතෙක් මට බොහොම සැරයි ඇතා මේ ඇතා හිටියේ ගම්බොල පාන බොක්කේ තමයි ඇතා හිටියේ ඒ ඇතාගේ අලිකාරයා ගම්පොල ගඟේදී මරලා ඇතා ළඟට කිට්ටු වෙන්න බැරුව හිටියා ඊට පස්සේ තමයි තාත්තා ගිහිල්ලා අපේ අලිබල්න කට්ටියත් ගිහිල්ලා ඇතා හීලා කරලා මෙහාට ගෙනල්ලා තමයි ඇතා ඇති කරගත්තේ ඒ ඇතා ටිකක් සරයි අපේ හඳුන්නේ පෙරහැරකටවත් එහෙම අරින්න පුළුවන් තත්යක් නැහැ අහුණ අහුණේ වට අනිනවා ගලක් දැක්කත් අනිනවා ගස් වලටත් අනිනවා ඒ වගේ ඇතෙක් ඉතින් ඇතා ටිකක් කල් හිටියා ඊට අර ඇතා වගේ නිකන් කීර්තිමත් විදියට මේ පෙරහැරකටවත් එහෙම අරලා එහෙම දෙයක් කරගන්න පුළුවන් ඇතෙක් නෙමෙයි ටිකක් දරුණු ඇතෙක් ඒකයි ඊට අමතරව අනිත් ඇතා තමයි මම කිව්වේ පොඩි ඇතා ජයන්ති ඇතා 1956 තාත්තා වෙන්දේසියෙන් ගත්තේ ඒ ඇතා නම් හැබැයි හොඳයි අපේ හඳුන්නේ මොකද දරදා කරුණුවත් වැඩ මෙව්වා කීපසරත් දරදා කරුණුව වැඩ මෙව්වා විශ්ව දේවාලේ පත්තින දේවාලේ නාත ඒ වගේම මේ හැම දේවාලේ මම හිතන කතරගම දේවාලේ කතරගමත් දීලා තියෙනවා ඇතා ඒ වගේ හැම පෙරහැරකටම සම්බන්ධව ඒ ඇතා පොඩි ඇතා පොඩි ඇතා ටිකක් සැරයි නමුත් අර ලොකු ඇතා තරම්ම ඒ පෙරහැරවල වලට අනවට ආගමික වලට කැමති නැහැ එයා ටිකක් සැරයි මහත්මයා මේ අලියෙක් ඇතෙක් හදන එක පොඩි පහසු කාර්යයක් නෙවෙයි මේගොල්ලෝ මහා සද්දන්ත කුලේ හස්තිරාජයන් මහත්මයාට ඇති ඔය ඇත්තු සම්බන්ධෙනුත් මිහිරි අමිහිරි මතක ඇති සුන්දර සහ අමිහිරි මතක ඒ පිළිබඳවත් මතක් කරොත් කොහොමද මහත්තයා ප්‍රාමද දැන් ඔය ලොකු ඇතා දැන් මද කිපෙන කාලේ දෙසැම්බර් මාසේ වෙනවනේ දෙසැම්බර් මාසේ මද කිපෙන කාලේ කිට් වෙනකොට අපි ඇතා කොහොත් ගෙනියන්නේ අපේ හඳුන්නේ ඉතින් අර වතුරට මෙතනින් ඇලට ගෙනියලා දානවා ඇරෙන්න මොකුත් අපි කරන්නේ නමුත් අපිට සමහර වෙලාවට ඇතා ටිකක් අර වේගවත් වෙලාවට අපි වතුරට දාන්න ගියාම වතුරට යන්නේ නැහැ වතුරට යන්නේ නැහැ කලබල කරනවා මට මතකයි මම පොඩි කාලේ තාත්තත් එතකොට හිටියේ නැහැ තාත්තා කොහේ හරි ගිහිල්ලා පොල්ගස් හතරක් ගැලෙව්වා අපි හැමෝටම මිදුලි පොල්ගස් හතරක් පෙරලනකල් දැන් අලි අලි බලන අද්ගොවරත් කරන්න දෙයක් නැහැ පොල්ගස් වලට අහිනකොට ගෙඩි වැටෙනවා මිනිස්සු මෙහෙම ඔළුව අත දිහා හිටියා මෙහෙම ගෙඩි වැටෙනවා දරදරද කාලා ගස් වලට වැටෙනවා ගස් තුන හතර පෙරලලා තමයි තාත්තාවට පස්සේ තමයි ඒක බැඳගන්නේ. ඒ තරමටම ඒ අත ධර්මයෙන් කරනවා අපේ හැමෝටම. ගස් පෙරලන්න ගියත් ඒ වගේ. උදේට ගස් පෙරලනවා. ගස් වලට ඇනලා ගස් බීම දාලා එහෙම කරන්න පුළුවන් ශක්තියක් ඒ අතට තිබුණා. ඒවා තමයි ධර්මු වැඩ. කොහොමද සුන්දර මතකයන්ද? ඒ මදිවට මට මතකයි අපි පොඩි කාලේ මටත් ඒක හරියට මතකයක් තියෙනවා. මොකද මේ ඔය දවසක් ගිහිල්ලා කොට වාගයක් අදින්න ගිහිල්ලා ඒ කාලේ ඒ කොටලොරියට ඇනලා කොටලොරිය පෙරලුණා දැන් කොටලොරිය පෙරලලා කොටලොරියට ඇනලා අර ටයර් එකට ඇනනට පස්සේ අර උලම්පාර සද්දෙට තමයි ඇතා පොඩ්ඩක් පැත්තක වෙලා තියෙනවා ඒ තරමට ඒ වගේ වැඩ කරනවා අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ හිටපු හීලා ඇලියතුන් සම්බන්ධව මිල්ලංගොඩ නිවසේ මිල්ලංගොඩ පරම්පරාවේ හිටපු ඇලියතු පිළිබඳව ආනන්ද මිල්ලංගොඩ මහත්මත් එක්ක කතා කරන්නේ අපේ මහත්තයා කොහොමද ඔබතුමාලගේ සතුව හිටපු වෙනත් අලියත්තු පිළිබඳව කතා කරොත් අපේ ආන්දු අලි අපි හිටපු අලි දැන් මට මතකෙ විදිහට නම් අලි 15ක් 16ක් විතර අපේ අලි හිටියා ඒ අලි 16 දෙනාම ගත්තාම ඒ අලි 16 දෙනාගේම ගති පැවතුම් 16 ආකාරයක් සමහර අලි ඉන්නවා හරි හොඳයි සමහර අලි ඉන්නවා හාම් පුතාට එකතු අලි ඉන්නවා ඒතකොට සමහර අලි ඉන්නවා අලි බලන අලි ඇද්දුවට ආදරේ මිනිස්සු ඉන්නවා ඒ වගේ ඒක ඒක විදිය ali ඉන්නවා දැන් ඔය දැන් අපි ලොකු වැතා ගත්තාම අපි හැමෝම ලොකු වැතා අපි පවුල ඔක්කොම අඳුරනවා අපේ ගෙදර කාර් එකේ හෝන් එකේ උනත් අඳුරනවා දැන් නෝර පෙරහැර ඉන්න කාලේ කොහේ ගියත් සෙනක හාර 5000ක් ඉන්න තැන ගියත් තග්ගල අපේ තාත්තා හරි අපි හරි කවුරු හරි නේද ඇතා දන්නවා මේ ආවලා එන්නේ කියලා ඒ තරම් ඒ ඉව ශක්තියෙන් හොයා ගන්නවා ඒක සමහර ali ඒ කාලේට හාම් පුතාට හරි වෛරයි ali බලන එකටත් වාගේ හාම් පුතාටත් වෛර කලි ඉන්නවා ඒක එක එක අලින්ග එක එක විදිහට ගතිගුණ තමයි අපේ හැමෝටම තියෙන්නේ. අපේ හැමෝටම දැන් ඔය අපි දැන් අපි
ලොකු අලියා තමයි ඉස්සරෝම අත්තා ඉන්න කාලේ ගෙන ආවේ. ඒ අලියත් අර මං කිව්ව විදිහට ඔළුව උස්සලා තියෙන හොදට. ඔළුව උස්සලා හිටියේ පිටේ ඉස්සරහා ඉන්න අලි බලන ඇග්ගෝවා පිටේ හිටියට පේන්නේ නැහැ එච්චරකට ඔළුව උස්සලා කොහොම ඉන්නේ. මේ පින්තූරෙත් ඉන්නවා අලියා. ඒ වගේම තමයි කොත්මලලියා කිව්වොත් ඒ කොත්මලලියා මේ මං හිතන්නේ දැනට මේ ලංකාවේ ඒ ඉන්න අලියතුරුන් කොත්මලලියා කියන ආදර්ශමත් අලියෙක් කියන්නේ ශරීරය ගත්තාම ආදර්ශමත් විදිහට තමයි අලියගේ අලියගේ නියම අංග ලක්ෂණ උස මහත අතපය ඔක්කොම මේ විදිහට අංග ලක්ෂණ පිළිච්ච තමයි කොත්මලලියා කියන අලියා. ඉතින් අනිත් අලිත් එහෙම තමයි දැන් අපේ බණ්ඩා පැටියා කියලා හිටිය අලියෙක්. ඒත් ඒ වගේ අලියා ටිකක් දරුණුයි. එතකොට දැන් දැන් අපි දැනට ඉන්නවා ගොඩපර මේ මේ ගෝමර අලියා අපේ කොට්ටා වැලියා කියලා. එළිය බොහොම ගෝමර තියෙන ටිකක් වයසයි. ඒ අලියත් ඉන්නවා. එතකොට තව ඉන්නවා ගල්කුළුම කියලා අලියෙක් අපි එක 74 අලි ලයිසන් එකකට ගත්තේ අලියත් ඉන්නවා. ඊට අමතරව ඇතින්නියක් ඉන්නවා අපේ. ඉතින් අලි ඉතින් ඔක්කොම ඒ විදිහට තාමත් ඉතින් ඒ අවශ්‍ය කරන දේවල් ටික කරගෙන ඉන්නවා අපේ හැමෝම. ඒ වගේම මං හිතන්නේ මහත්තයාට හම්බ වෙනවා විවාහ ජීවිතයට පත් වෙනකොට මේ දෑවැද්ද විදිහටත් මේ අලි දෙන්නෙක් තමයි හම්බෙලා තියෙන්නේ. ඒ ගැන මතකය කොහොමද? ඔව් මොකද අපි හඳන්නේ ඉතින් අපිට අලියට වින්දා. අපිට අර මොකද්ද ඒ වගේම කතාවක් තියෙනවා ඊට පස්සේ මට එහෙන් අලියෙක් ඇතින්නියක් හම්බුණා රත්නපුරේ ජම්බෝඩවත්තේ අප්පුවාම කියන්නේ ඒත් අලි ගොඩාක් හිටපු පරම්පරාවක් රත්නපුරේ. ඒ කියන ගෝ පරණේ ඉඳලම ඉතිහාසය ගත යුතු මොකද ඒගොල්ලන්ට ඒ රජ කාලේ ඉඳලම ඒගොල්ලන්ට ඒ අලි ඇතු ප්‍රවාහණය කරන්න අවශ්‍ය කරන ඒ සියලුම දේවල් තිබුණා. ඉතින් ඒගොල්ලන්ට අලි හිටියා. අද ඉඳලා අන්තිමට ඇතින්නියක් මට මේ දෑවැද්දට දුන්නා. ඒ මහත්ත කැම මං ඉල්ලලා නෙවෙයි මට කැමැත්තෙන් මේ ඇතින්නේ දුන්නා. ඇතින්නේ තවුරු ගානක් මේ හිටියා. තව අලියෙකුත් හිටියා ආමිකෙන් කඳුල එන්දේසින් ගත්ත අලියා. ඒ අලියත් මේ ටික කාලයක් ඉතින් පස්සේ ඊට පස්සේ මැරලා ගියේ. ඉතින් වයසයිනේ වයසට ගියාම අලි මැරුණා. අලි දෙන්නෙක් මට එහෙම ඒ විදිහට හම්බුණා අපේ අම්මට. ගොඩාක් දෙනෙක් කැමති දැනගන්න අලි කොහොමද මිනිස්සු ගාවට එන්නේ? එතකොට අලියෙක්ගේ අයිතිකාරයෙක් වෙන්නේ කොහොමද පුද්ගලයෙක්? අපේ මිල්ලංගොඩ මහත්මයා අපි සඳහන් කරමුකෝ කොහොමද මිනිස්සු සතු වෙන්නේ අලි? කොහොමද ඒකට තියෙන ක්‍රමවේදය? අපෙන් මෙහෙම දැන් අලි අක්කෙනෙකුට අලියෙකුට අයිතිකාරයෙක් වෙන්න නම් වනසත්වා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතේ බලපත්‍ර දීලා තියෙනවා පෞගේ කාලවල. ඒ කියන්නේ දැන් මේ 1977 වෙනකොට රුපියල් 2000ක් විතර ගෙවපුවාම රජයට ගෙවලා අලි අල්ලගන්න අලි අල්ලන්න බලපත්‍රයක් දෙනවා. ඒකට අල්ලන්න ඒ බලපත්‍ර කොන්දේසි දෙනවා. අලි අල්ලන්නේ කොහොමද? අලි හිලා කරන්නේ කොහොමද? ගිනියන්නේ කොන්දේසි මාලාවක් දාලා බලපත්‍රයක් නිකුත් කරලා තියෙනවා. ඒ බලපත්‍රය අනුව තමයි අලි අල්ලලා එනලා ඉරක. ඒකේ තියෙනවා කොන්දේසි 17ක් අලියක් අල්ලලා ගේන විදිය. ඒ විදිහට අපිට අලියෙක් අයිති කරගන්න පුළුවන්. දැන් නම් බලපත්‍ර දීලා නැහැ අවුරුදු ගාණකින්. අන්තිමට දීපු බලපත්‍ර තමයි 1977 අන්තිමට දීපු බලපත්‍ර දෙක තමයි මම ළඟ මේ තියෙන්නේ. ඊට ඉස්සර ඊට පස්සේ එක බලපත්‍රයක්වත් නිකුත් කරලා නැහැ මේ ලංකාවේ ඊලෑලියත්තු ගන්න කාටවත්. ඒතකොට ඒ ක්‍රමවේදේ. එහෙම නැත්නම් පරම්පරාවේ හිටපු අලිගේ කෙනෙක්ගෙන් ගන්න පුළුවන්. එයාට අයිතියත් එක්ක අපිට කෙනෙක් මුලදී ගන්න පුළුවන්. අලි දැන් අලි කලබල කරලා අලිකාරෝ සැරවුණාම එහෙම වුණාම තමයි අලි විකුණනෝනේ. එහෙම කෙනෙකුට එහෙම ගන්න පුළුවන්. එහෙම නැත්නම් රජයේ ප්‍රසිද්ධ වෙන්දේසියෙකුද වනජීවකේ හරි එහෙම නැත්නම් දේවල සත්වෝ කියනෙන් හරි ඒ අලියෙක් වෙන්දේසි කරපුවාම සල්ලි ගෙවලා රිසිට් එකක් කරන් එහෙම අලියෙක් තියාගන්න හැරෙන්න වෙන කිසිම ක්‍රමයකට අලියෙක් ලංකාවේ ඇති වෙන්න බෑ අපේ හැමෝටම. මම දන්න විදිහට නීතිය ඒකයි. එතනින් පිට තියනවා නම් ඒක අනවසර අලියෙක් වෙන්න ඕන. එතකොට මහත්යාලා අලි වෙන්දේසි වලින් ගත්ත අලියැත්තු පිළිබඳව මතකය කොයි වගේද තියෙන්නේ? එතනද මම අලියැත්තු අපි වෙන්දේසියෙන් අරන් තියනවා. අපේ ලොකු ඇතා නම් බලපත්‍රයක් පිට අරගෙන තියෙන්නේ. එතකොට බණ්ඩා පැටියා කියන අලි පැටියා ගත්තේ දේවල සත් උද්‍යානයේ වෙන්දේසියෙන් රුපියල් 12500යි. එතකොට අලි දෙන්නෙක් අපි ගත්තා. අනිත් එක 13500 අලි දෙන්නම් වෙන්දේසියෙන් ගත්තේ. ඊළඟට අපි පොඩි ඇතා ගත්තේ 1956. ඒ කියන්නේ ජයන්ති ඇතා කියලා කියන්නේ ජයන්ති 1956 ස්වාමීන් ජයන්ති ඒ ඇතා ගත්තා. ඊට පස්සේ ඒ ඇතා වෙන්දේසියෙන් ගත්තා. ඊට පස්සේ අපි වල්ලලි පෙටියා කියලා අලියෙක් ගත්තා 1985 වෙන්දේසියෙන් ගත්තේ 350,000 කාලේ ඒ කාලේ අපි ඒ කාලේ ගත්තේ. අන්න ඒ විදිහට තමයි අපි අලි ගත්තේ අපේ හැමෝම. ඊට අමතරව අපි අලි එවන් තියනවා දැන් ඔය අලි අයිති කට්ටියෙන් හිටපු කට්ටියෙන් අපි එහෙම අලි කීප දෙනෙක් සල්ලි වලට අරන් තියනවා. අත් පිට කුයිතාංශ පිට අපි අලි අරන් තියනවා. එහෙම ගත්ත අලි ගැන මතකයක් තියෙනවද ඔබතුමාට? තියෙනවා අපේ හැමෝම. දැන් අපි ඒ ගැන දැන් විශේෂයෙන් අපේ දැන්ද ඉන්න අර කොට්ටා වැලිය කියන්නේ කොට්ටාවේ පෙරරා මහත්තයට අයිති අලියා තමයි
මේ මාවනැලට ගෙනල්ලා මාවනැල්ලෙන් එයාට දෙන සල්ලි අතපස් වීමක් වෙලා අපි තාත්තා ඉන්න කාලේ යාලියා මෙලදී ගත්තා ඊළඟට පාන බොක්කේ ඇතා ගත්තේ පාන බොක්කේ ඒ ලියුම් කියුම් තියෙනවා 1900 පාන බොක්කේ ඇතා ගත්තේ 1945 අපි හඳුන්නේ රුපියල් 10000ක් විතර වගේ තමයි ඒ කාලේ එනවා තියන්නේ එහෙම අලි කීප දෙනෙක් අපි අරන් තියෙනවා තාත්තා අවස්ථා කීපකෙදි මුදල් දීලා ගෙනපු ඇතාදේ ඔය ඒ පාන බොක්කේ ඇතා ලොකු ඇතා ගෙනාවේ 1945 තමයි ඇතා මෙල්ල කරගන්න බැරුව අත් ගෝවා මරලා ගඟේ බැඳලා ඉඳි තමයි ඇතා අරගෙන ආවේ තාත්තා ඒ කාලේ අපිට තවත් ඔබතුමා සතුව වැදගත් ලියකියවිල්ලක් තියෙනවා දැනට වර්තමානයේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම හස්ති රාජ්‍යයක් ලෙස හඳුන්වන ඓතිහාසික රෝහණ මහා කතරගම දේවාලයට අයත් වාසනා හස්ති රාජයා පිළිබඳව ඔබතුමා සතුව බොහොම අපූර්වතර මතකයක් තියෙනවා අපේ නිර්ලෝභීව මේ මතකයේ අවදි කරමු අපේ මහත්තයා ඔව් අපේ හඳුන්වන ඒක 1977 මොකද ඒ කාලේ එවකට හිටපු සංචාරකම විමලා කන්නංගර තමයි 77 ඒ වනජීවක බාර ඇමතිතුමිය. ඉතින් ඒ ඇමතිතුමියට ඕනකම තිබ්බා ඒ වාසනා කියන ඇත්තා ගෙනිලා කතරගමට පූජා කරන්න. ඉතින් ඒ වෙලාව පොඩ්ඩක් නීතිමය ප්‍රශ්නක් තිබුණා ටිකක් ගෙනියා ගන්න අමාරු ආරම තිබුණා වනජීවක ටිකක් පස්සට ගියා. ඊට පස්සේ මට කිව්වා මේ ඇත්තා කොහොම හරි ඔබතුමා ගෙනත් දෙන්න කියලා. ඊට පස්සේ මම පෞද්ගලිකව අපේ මේ අතපත්තු ඊට පෝ ඩිරෙක්ටර් පස්සේ මට කතා කරලා කිව්වා මේ ඇත්තා ගිහිල්ලා දෙන්න පුළුවන් මේ ලිවිල්ල මල් ළඟ තියෙනවා අපේ ආම්තුරුනේ. ඒ ඇත්තා ගිහිල්ලා දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. ඊට පස්සේ මම අපේ පෞද්ගලික අපේ ඩොරියකට අරගෙන දීලා අලුත් නවර දේවාලට අරන් ගිහිල්ලා එතන බාරයක් කියලා. ඊට පස්සේ මම කොළඹ ගෙනිහිල්ලා කොළඹ පදනම් මායතට ගෙනිහිල්ලා ජයාල් ජයවර්ධන ජනාධිපතිතුමා එතකොට ජනාධිපතිතුමා විතරයි ඒ වෙලාවේ ඉතින් ජනාධිපතිතුමා කිව්වා මේකට ජනාධිපති කියලා දාමු කියලා නම දාමු කිව්වා. නමුත් ඒ වෙලාවේ නෑ නෑ මේක වාසනා කියලා ඊට පස්සේ තමයි නම හදලා කතරගමට ගිහිල්ලා පූජා කරේ මමයි මගේ පියතුමයි දෙන්නම ගිහිල්ලා එතන පූජා කරනකොට මම අපි දෙන්නම ගියා. දැන්ට වෙන්න ප්‍රධාන කපු මහතුරු ඔක්කොම දන්නවා මම ඒ අත අරගෙන ගිහිල්ලා එතන පූජා කරලා ආවේ 1977. ආනන්ද මිල්ලංගොඩ මහත්මයා බොහෝ වෙලාවට නුවර දළදා පෙරහැරට සම්බන්ධ වෙන ඔබතුමාගේ අලියතුන් එක්ක ඔය අලියතු විශාල ප්‍රමාණයක් එකතු වුණාට පස්සේ අලි කලබල කියන ඒවා සාමාන්‍ය දේවල් අපේ මහත්තයාගේ මතකයේ තියෙන ඒ වගේ සිද්ධීන් මොන වගේ විදිහටද සකස් වෙලා තියෙන්නේ? අපෙන් දැන් මම පෙරහැරට සම්බන්ධ වුණාට පස්සේ අලියතුන් අලි කලබල තුනක් හතරකට විතර මම මූණ දීලා තියෙනවා. විශාල පිරිසක් තුවාල වෙලා වැවට වැටලා ඒ වගේ ප්‍රශ්න ගොඩක් ඇති වෙලා තියෙනවා. ඒ වෙනකොටත් අපේ ඔය ඇත්තා කොහෙද මං හිතන්නේ එතකොට නාස දේවාලේ ඇත්තා කරඬුව බැඳලා හිටියේ. ඉතින් පස්සේ ඇත්තා අලි කලබල කරනකොට අලි ඔක්කොම දුවනවා මිනිස්සු දුවනවා ඔක්කොම දුවනවා. ඉතින් මේ ඇත්තාගේ තියෙන වැරද්ද තමයි අපි හඳුන්නේ දුවන්නේ නැහැ කොහෙට. අලියෙක් ළඟට එන්නෙත් නැහැ මේ ඇත්තා ළඟට. ඊට පස්සේ ඇත්තා හැමීන්සරේ ඒ කලබල ඉවර වුණාට පස්සේ ආපහු ගිහිල්ලා ඒ කරඬුව අරන් ගිහිල්ලා කරඬුව වැඩමවපතෙන්ටම ගිහිල්ලා කරබලයක් නැතුව ඒ කරඬුව ආපහු නිදාස් කරලා දෙන්න යථා කටයුතු කරපු එක මට අද වාගේ මතකයි. සමහර අලි උච්චර ගාන දුර දුවලා සෑහෙන මිනිස්සු තුවාල වල ඒ වගේ සිද්ධීන් මතකයි මට. අපේ රටේ සිද්ධ වෙච්ච සංවර්ධන ව්‍යාපෘතින් එක්ක මහවැලි සංවර්ධන ක්‍රියාවලියත් එක්ක අලි මාරු කිරීමක් ගැන අපි අතීතයේ අහලා තියෙනවා. ඔබතුමා සතුවේ මතකයේ තියෙනවා අපි කැමති ඒ මතකයේ පිළිබඳව දැනගන්න. ඔව් අපේ හැමෝම එතකොට ඒක වනජීව දෙපාර්තමේන්තුවෙන් තමයි ඒක මෙහෙව්වේ. ඒකට විදේශීය වෛද්‍යවරයෙක් ආවා. මොකද ඒකෙන් වැඩ කටයුතු දෙකක් වුණා. මොකද මේ නිර්වෙන්දන බෙහෙතක් අත්හදා බැලීමකුත් ඒ අස්සේ කරා. ඒක අලි 17 දෙනෙක් දැදුරේ දැලේ ඉන්න අලි නිර්වෙන්දනය කරලා විල්පත්තුට ගිහිල්ලා දැම්මා. ඒකට ඒකෙදී අපිට තමයි බාර වුණේ අර කැලේ අල්ලන වල් අලි දෙපැත්තෙන් හේලෑර ගිහිල්ලා ඈඳලා ආපහු දැදුරුවයට ගිහින් දාන එකේ ප්‍රධාන කර්තව්‍යය වුණේ මගේ පියතුමා ඇතුළු අපි කණ්ඩායමට තමයි අපිට ඒක කරන්න උනේ. ඉතින් අපි අලි 17 දෙනෙක් අපි හම්බුන්නේ ගිහිල්ලා දැම්මා. ගිහිල්ලා දාලා අපි ඒ අලිය කැලේට ගෙනියනකොට අපි ලොරියට පටවනකොට පිටිපස්සේ හොඳට හොදලා නම්බරයක් ගන්නවා. 1 2 3 4 කියලා අපි 18 දෙනෙක් නිර්වෙන්දනය කරලා ගිහින් දැම්මාට පස්සේ ආය දවසක් අපි හොයනකොට අර පර නම්බරයක් මතුණා අපි හම්බුන. ඒකෙන් පේනවද කිලෝමීටර 80 ගාන ඒ අලිය අපව ඇවිල්ලා තියෙනවා කියන වැඩේ අසාර්ථකයි. බාණ්ඩ අලියෙක්ගේ ඉව. ඒතකොට මේ රෑට දවල්ට බලන්නේ නැතුව ඒ අලි ඒ කරපු ප්‍රොජෙක්ට් එකම ෆේල්නේ. අසාර්ථකයිනේ දැන්.
අලියා කියලා දාන්නේ මේක ලොකු දුරකටනේ කිලෝමීටර 90 100ක් ඇතිනේ නමුත් ඒ අලියා ආපහු ඇවිල්ලා නම්බරේ හොරේ නම්බරේ කියලා බාන්නකො අපිට හිතා ගන්න පුළුවන් මේ අලියා මේ නගර මැදින් ගෙවල් මැදින් මේ අලියා ආපහු කෙලෙට ආපහු කියන හිතන්නකො කොච්චර දැනුමක් මොන බුද්ධියක් මේ අලින්ද තියනවද කියලා ඉව මේ මිල්ලංගොඩ මහත්තයා මේ අලිත් එක්ක සුන්දර මතකයන් අපි අවදි කරානේ අමහිරි මතකයනොත් ඇති ඒකනත් අපි කොහොමද ඔබතුමාගේ මතකය සකස් වෙන්නේ අපි හඳුන්නේ මට හොඳට මතක් වෙනවා මම එක දවසක් මේ ඒ අලි පැටියා අල්ලලා ඉතින් ඇලෙන්ගෙනලා ඊලා කරලා ඉවරලා ඉතින් මම හරි එකතු වෙලා මාත් එක්ක හිටියා දවසක් උදේ මම යන්න හදනකොට මම ඉතින් මෙතනින් ඒ ගේට්ටුවෙන් එළියට යන්න යනකොට මම ඉතින් කතා කරා ආ කොහමද කොහෙද යන්නේ කියලා ආව ගමන් මට පාර දුන්නා නෑ බෑ හඳුන්නේ මම අඩි 15ක් විතර උඩින් ගිහලා වැටුණා නේ එකපාරම ඉතා ගන්න බැරි පාර දීමක් නෝනේ ඒ වගේ අමීරි සිද්ධින්ද මම හොඳ වෙලාවට මගේ ජීවිතේ බේරුණා මොකද මට කිසිම මට හානියක් කිසි දෙයක් වුණේ නැහැ නමුත් ඒ වැදිච්ච පාර මෙන් මෙතෙන්ද වැදුනාම අඩි 15ක් උඩින් ගිහලා මට වැටුණා බෑ හඳුන්නේ ඒ අලින්ගේ හැටි එහෙම තමයි දැන් අලිය ආම්පුත්තු කී දෙනෙක් ඒ විදිහට අලින්ගේ නැති වුණාද දැන් අපේ දෙමාපියෝ අපිට කියලා දීපු විදිහට අපිත් යන්තම් එකෙන් පීඩ වෙලා ආරක්ෂා කරලා මේ දක්වා අලි પરම්පරාව අපි ගෙනෙනවා නැත්නම් අලිය ආම්පුත්තු සෑහන ප්‍රමාණයක් මේ අලින්ගෙන් පීඩා විදලා දෙනවා ඒ වගේම ඇත්ගොව්ව නම් ඉතින් අනිවාර්යෙන් ඒ ඒ ඒකට යොමු වෙලා ඉන්න අයනේ ඇත්ගොව් දැන් අපේ පවුලක හිටියා පියා නැති වුණ අලියෙක්ගේ ඊළඟට වැඩිමහල් පුතා බාල පුතා තුන් දෙනෙක් අලිකාරය ඒ අලින්ගේ නැතිවෙච්චා ඉන්නවා ඒත් අන්තිමට ඉස්පිරිතාලේ ඉන්නකොට කිව්වේ සර් මට පොඩි වැරදීමක් වුණා ඒකට කමන්නේ අලියනේ ගැව්වේ අහවල් අලියනේ මට ගැව්වේ කියලා අන්න එහෙම අද ඊට පස්සේ තව බාල සහෝදරෙක් ඉඳලා එයාත් ඇවිල්ලා මට කියනවා පුළුවන් නම් මට තව අලියෙක් බලන්න දෙන්න කියලා මම කිව්වා තම විතරයි දැන් ඉන්නේ ඔයා විතරයි ඉන්නේ ඔකට අත ගන්න බා නිකන් ඉන්න කියලා ඒ වගේ ඒ අලිත් එක්කම හිටපු පවුල් තියෙනවා પરම්පරා පවුල් තියෙනවා අලි බලන්නම ආසාව තියෙන මිනිස්සු ඉන්නවා ඒක අතාරින්න බෑ අපි ඒක නිකන් ඒක පතාගෙන එන දෙයක් අලි බලන පවුල් අලින්න ආසාව තියෙන පවුල් දැන් නම් එහෙම නැහැ දැන් එහෙම අය අඩුයි ගොඩක් අපි කතා කරේ මිල්ලංගොඩ පරම්පරාවේ හිටපු අලියතුන් පිළිබඳව විශාල ප්‍රමාණයක් අලියතු ශ්‍රී ලාංකික හස්ති වංශ කතාවේ ඉතිහාසයේ රන්නකුරෙන් ලියවෙන නාමයක් මිල්ලංගොඩ පරම්පරාවේ අලියතු. ඉතින් මිල්ලංගොඩ පරම්පරාවේ ජ්‍යෙෂ්ඨතම සමාජිකයෙක් එක්ක තමයි අපි කතා කරේ ආනන්ද මිල්ලංගොඩ මහත්මයා සමග බොහෝ කාර්යබහුල මොහොතක අපිත් එක්ක එකතු වීම සම්බන්ධයෙන් ඔබතුමා තුනුරුවන්ගේ ආශිර්වාදය වගේම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන ඔබතුමාට අප සමග එකතු වීම සම්බන්ධයෙන්